ආයුබෝවන් විශ්වසනීය පුවත් කාටත් කලින් ඔබට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් ඔබ හමු වන මම නජිත් මාතරකේ මම මදුනිකා කරපුතුගල ප්‍රථමයෙන් පුවත් සිරස්සල ජාති අභිමානීය විදහා දක්වූ 74 වෙනි නිදහස් සැමරුම නිදහස් දිනේදා ජනප්‍රති කළ ඉල්ලීම මා ඉල්ලා සිටිනවා සියලු මැති ඇමතිවරු අනෙකුත් දේශපාලකින්ගේ රටට ආදර්ශයක් වන ආකාරයට හැම විටම කටයුතු කරන්නට කියන විටින් විට විදුලිය කැපීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සොයන්න විදුලි බල ඇමති සූදානම් කොරෝනා පොකුර අදත් දහස පණි රාජ්‍ය සේවයේ සිදුවිය යුතු වෙනස මුඛයේ කොහේ කොයි ආකාරයෙන් වෙනස් වෙයිද කියලා කල්පනා කරලා ඒකට ගැළපෙන ඒකට අපි සූදානම් වෙන්න යුරෝපා තෙල් සමාගම් කිහිපයක පරිගණක පද්ධති වලට සයිබර් ප්‍රහාරයක් 74 වෙනි අභිමානවත් ජාතික නිදහස් සැමරුම අදයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික මහා සැමරුම උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණා මෙහිදී ජාතිය අමතමින් ජනාධිපතිතුමා කියා සිටියේ රට වෙනුවෙන් නිවැරදි දේ සිදු කිරීම තම ඒකායන අරමුණ බවයි ප්‍රශ්න වලින් පලා යාමට තමන්ට අවශ්‍යතාවක් නැති බවත් එහිදී සියලු දෙනා සතුටු කිරීම තම අරමුණ නොවන බවත් ජනාධිපතිතුමා කියා සිටියා हेत्ते हतरवन जातिक निदहस समरु उलेल अभिमानवत्तु पेवत्तुने निदहस चतुरस्वे केंद्र करगनिमिन मेवर निदहस दिन समरुम तेमा वन्ने अभियोग जयगत इसुरुवत हिट दिनयक सौभाग्यवत देशयक यन्नई सौख्य मार्गोपदेश यटते पेवति मेवर निदहस दिन उत्सवे संदहा मेति अमतिवरुन राजतांत्रिक निलधारिन विदेशस्थानापतिवरुन देशपालज्ञयन एतुलु पिरिसक एक्व सिटिया අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉම මහත්මියගේ සම්ප්‍රාප්තිය සිදුවේ ඉන් අනතුරුවයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිමානවත් 74 වන ජාතික නිදහස් දින සැමරුමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ඉම මැතිණියගේ සම්ප්‍රාප්තිය සිදුවේ පෙරවරු 8:15 ට පමණ ජනාධිපතිතුමා ජාතික දජ ඉසවීමත් සමග නිදහස් දින සැමරුම් උත්සවය ආරම්භ වුණා. ඉන් අනතුරුවයි රට දැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පළ කළේ. ජනාධිපති සම්මාන! තුමචර! ජනාධිපතිතුමා වෙනුවෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාරයේ සහ ආචාර වෙදමුර 21ක් පිරිනැමුවා. इन पशु जनाधिपति ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 74 වන නිදහස් දින උත්සවයේ ඇමතුවා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියන් ලෙස අපි සියලු දෙනාටම අයිතිවාසිකම් තිබෙනවා මෙන්ම වගකීම්ද තිබෙනවා ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ සියලු දෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටු කරන විටයි වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරීම සුදුසු වන්නේ නැහැ රටක් නිසි දිශානතියකට මෙහෙවීමේදී ඒ සඳහා रटे सियलु देनागेम सहाय बलापुरुत्तु विय नोहेकि बव अपि दान्नो वेनस नोवनाय देश बला रटे अनागत अभिवृद्धिय वेनुवेन अप सलसुम कोटति देवाल अतहर दमन्नट अपि सूदानम नहे अपे अरमुन रट वेनुवेन निवेरदि दे किरीम मिस सियलु देनाम सतुटु किरीम नोवे අප හමු වී ඇති අභියෝග ජයගෙන අපේ අනාගත ඉලක්ක සාර්ථකව ඉටු කර ගැනීමට නම් අප සියලු දෙනාටම වෙනස් වන්නට සිදු වෙනවා අප සියලු දෙනාටම ඒ සඳහා යම් කැපකිරීම කරන්නට සිදු වෙනවා ඒ සඳහා අවශ්‍ය කරන ආදර්ශ දෙන්නට රටේ ජනාධිපතිවරයා ලෙස මම සූදානම් මා ඉල්ලා සිටිනවා සියලු මැති ඇමතිවරුන් හා අනෙකුත් දේශපාලකින්ගේ රටට ආදර්ශයක් වන ආකාරයට හැම විටම කටයුතු කරන්නට කියා ඔබ ජනතාවට ඒ ආදර්ශ සපය නනානම් රටේ බහුතරයක් ජනතාව ඔබව අනුගමනය කරා ජනතාව නායකයෙකුන් බලාපොරොත්තු වන්නේ මේ සියලු අර්බුද කළමනාකරණය කරගෙන
රට ඉදිරියට මෙහෙයවීම මිස ප්‍රශ්න වලින් පලා යාම නොවේ. ඒ සඳහා අවශ්‍ය කරන ධනාත්මක මානසිකත්වය අප සතුව තිබෙනවා. රට මුහුණ දෙන ඕනෑම අභියෝගයක් ජය ගැනීමට අවශ්‍ය කරන නායකත්වය ලබා දීමට මම හැම විටම සූදානම්. ජුද ගුවන් නාවික පොලිස් සිවිල් ආරක්ෂක විරුවන්ගේ සදුම්ලත් ආචාර පිළපාලියකින් නිදහස් දෙන උළෙල වර්ණවත් වුණා. ජාතික නිදහස් උළෙලට මහා අභිමානයක් එක්කරන අර්ධ විභවනීය අවස්ථාවයි මේ. මේ සඳහා නිලධාරීන් 319 දෙනෙකුද සිසු නිලයන් 5944 දෙනෙකුද එක් වුණා. ජෙනරල් සමෙන් සිල්වා මැතිවන්ද රෙජිමේන්තු සන්නද්ධ රථ පෙළයි. පිටෙන් මාස් රථ. නිරතුරුව ක්‍රමක්‍රමයෙන් සන්නද්ධ රථ පෙළ පාලිය රෙක්වන්නේ විශේෂ බලකා සංවිධානයේ ප්‍රථමයෙන් ලියාපදිං වූ යුද හමුදා ක්ෂණික වෛද්‍ය ප්‍රතිකාරයකගේ ඔහු නියෝජනය කරනවා සරඹ උපදේශක ප්‍රධාන සුළ නිලධාරී ඒ.ජී. සුදත් සමුද්‍රීය සාධීවර ක්ෂේත්‍රයේ නීති හා සාමයේ පසුදෙනමින් ශ්‍රී ලංකා විරල ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රථම වරට නිදහස් දිනාචාර පෙළපාලියට අභිමානවත් හඳවින් මෙලෙස එක්වේ ඔබ දකින්නේ ගුවන්හමුදාවේ සදුම්ලත් ගුවන්හමුදා කමාන්ඩෝ බලගණයට සමගාමීව ගොඩනැගුණු කාන්තා සහකාර පොලිස් අධිකාරී ලෝකා ලියනගේ විසින් අනදෙන පෙළපාලියෙක් වරමස්තාව මෙතර නිදහසට උරදුන් ජාතික නායකයන් සැමරීමද ජාතික නිදහස් දිනේට සමකාමීව සිදු කෙරුණා නිදහසට උරදුන් ජාතික නායකයන් සැමරීම ජනාධිපති කාර්යාලයේ අභියසදී සිදු කෙරුණා මහමාන්‍ය ඩී.එස්. සේනානායක එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමත් ජෝන් කොතලාවල යන ජාතික නායකයන් ඇතුළු නිදහස වෙනුවෙන් කැප වූ දස දෙනෙකුගේ පිළිරූ වෙත පුෂ්ප පහර දැක්වීමයි මෙහිදී සිදු කෙරුණේ ජනාධිපති කාර්යාලයේ සහ සුදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සංවිධානය කර තිබුණා Google මුල් පිටුවද ශ්‍රී ලංකා දජයෙන් සරසා තිබෙනවා. මේ අතර ඇමරිකා රාජ්‍ය ලේකම්වරයාද ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කර සිටිනවා. ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවක් භාවිත කරන Google සෙවුම් යන්ත්‍රයේ මුල් පිටුව අද දිනේ සරසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික දජයෙන්. ලොව පුරා ප්‍රධාන උත්සව සහ ප්‍රධානතම සිදුවීම් ආදිය Google මුල් පිටුවට යොදා ගැනෙනවා. බැතර ඇමරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා මෙරට 74 වෙනි ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් සිය සුබපැතුම් එක් කර තිබෙනවා. ඇමරිකා තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය ඔස්සේ සුබපැතුම් පණිවිඩයක් එක් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පවතින දැඩි මිතුදම ඉදිරියටද තවදුරටත් ශක්තිමත් කිරීමට ඇමරිකාව සූදානම් බවයි එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. කොරෝනා ආසාදිතයන් දහසේ සීමාව ඉක්මවා යාම අඛණ්ඩව අද දිනේද වාර්තා වුණා. මේ අතර පසුගිය සති කිහිපය තුළ වාර්තා වූ කොවිඩ් මරණ අතරින් 3/2ක් සිදුව ඇත්තේ පූර්ණ එනත්කරණයට ලක් නොවු පිරිසෙන් බව වෛද්‍ය අන්ව හම්දානි මහතා පින්පා දෙනවා. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 18000කට කොවිඩ් එනතේ දෙවන මාත්‍රාව ලබා දීම අද සිදු වුණා. अभी दिन संपूर्ण एन्नत मात्रा लबागत तैकिल सलकान एन्नत मात्रा तुनम लबागत पिरिस संकूलता व्यान तीयन संपूर्ण एन्नत मात्रा लबा नुगत पिरिस तमाय अवासनावान तीर्नाम वल्टे हुम वेला तीयन इतिंग अपीट लेसियम अपी रकबलागान तीयन क्रमवेदे तम उब एन्नत करने कराय हुम वेने මේ පෞගේ සති කිහිපයේ වාර්තා වෙච්ච මරණ වලින් 3/2ක් පමණ වාර්තා වෙන්නේ පූර්ණ එන්නත්කරණය නොකරපු කට්ටිය. ඒකින්ද ඔබේ අවධානම තාමත් තියෙනවා බූස්ටර් මාත්‍රාව 70%කට පමණවත් අපිට ලබා දෙන්න පුළුවන් වුණොත් නව සාමාන්‍යකරණයේ තියෙන ජීවිතය අපිට තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාව තියෙනවා කියන එක. බෙතිනවල පවතින උණුසුම්ත්වයේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සෞඛ්‍යංශ ජනතාවට අවධාරණය කරනවා. මේ දිනවල පවතින උණ රෝගී තත්ත්වය රෝග තත්ත්වයන් 3කට විතර එන්න පුළුවන් එකක් තමයි කොරෝනා රෝගී තත්ත්වය. අනික ඩෙංගු රෝගය ඊට අමතරව සාමාන්‍ය වෛරසයක් නිසාත් උණු රෝගී තත්ත්වයට එන්න පුළුවන්. උණ රෝගය සෑදුනහොත් ගම්මේ ගැබිනි කාන්තාවක් නිවසට වෙලා රැඳී නොසිට තමන්ගේ ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍යතුමා හමු වෙලා අවශ්‍ය උපදෙස් ලබා ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. අද දිනේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 1243 දෙනාද සමකින් මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 615,902 20,138 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. අද දිනේ සුවය ලැබූ 440 දෙනාද සමකින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 580,220. තවත් කොවිඩ් මරණ 29ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද තහවුරු කළා.
යනු මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 15544 දක්වා ඉහළ ගියා. බෙතර කොරෝනාවට එරෙහි එන්නත් කරන වැඩපිළිවෙළද අකණ්ඩව ක්‍රියාත්මකයි. මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 18000කට කොවිඩ් මර්ධන එන්න තී දෙවන මාත්‍රාව ලබා දීම සිදු කෙරුණේ පාසල් පහකදී. අද දවසේ මහනුවර සීමාවේ තිබෙන පාසල් සියල්ලගේම දරුවන් සඳහා දෙවන එන්නත් මාත්‍රාව ලබා දීම සිද්ධ වෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ හඳුනාගත් පාසල් පහක ඇති කරන ලද විශේෂිත එන්නත් කරන මධ්‍යස්ථාන පහකින් ද පාසල් දරුවන් 18000කට අද දවසේ දෙවන මාත්‍රාවේ එන්නත් ලබා දීමේ කටයුතු සිද්ධ වෙනවා. महानूर दिस्ट्रिक प्रादेशिक सौख्य सेवा अध्यक्ष कार्यालय एम हे बुआ අතරම වටිනා කාර්යයක් කරේ දෙවැනි වැක්සින් එකක් ගන්න හම්බෙච්චගෙන ගොඩක් සතුටුයි මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නිදාස් දවස් උනත් අපිට වැක්සින් එක ගන්න උදව් කරා ඒ ගැන හරිම සතුටුයි ස්තුතිවන්ත වෙනවා හැමෝටම හරිම කාර්යක්ෂම විදිහට මෙයාලා වැඩේ කරනවා සෞඛ්‍ය අංශ මේ වෙනකොට රජයේ හොඳ ප්‍රියවන්ගයක් අරගෙන තියෙනවා ඉතින් නිදාස් දවසේ සෞඛ්‍ය අංශ මේ විදිහට මැදිහත්වලා ඉන්නත් ලබා දීම ගැන ස්තුතියි හත්තේ හතරවෙනි චාතික නිදහස් දිනේ සමරමින් දිවයින පුරාද විවිධ වැඩසටහන් පැවැත්වුණා. ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ මහා මළුවේ පිහිටා ඇති මහමණ්ඩ ඩීඑස්ඒ නායක පිළිරුවට මල්දම් පළඳවා උපහාර දැක්වීම මෙවරත් සිදු කෙරුණා. මෙරට පළමු අග්‍රාමාත්‍ය මහමණ්ඩ ඩීඑස්ඒ නායකයන් ජාතික නිදහස උදෙසා කළ කැපවීම අගයමින් වාර්ෂිකව එම උත්සවය පැවැත්වෙනවා. නිදහස් දින ගම්පහ දිස්ත්‍රික් උත්සවයේ පැවැත්ුණේ මිරිගම ප්‍රාදේශීය සභා සංකීර්ණයේ ඩීඑස්ඒ නායක පිළිරුව අසලදී ඊට පුෂ්ප උපහාර දක්වා නිදහස සැමරීම සිදු කෙරුණා. මඩකලපුව දිස්ත්‍රික් ප්‍රධාන උත්සවය දිසාලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. ඒ රාජ්‍ය අමාත්‍ය එස්.වී.ඇලේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් සැමරුම් උත්සවය මැදිරිගිරිය විසෝපුර නගරයේදී පැවැත්ුණේ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙනුයි. සබරගම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොප්පයකඩුව මහතාගේ ප්‍රධානත්වයෙනුයි රත්නපුර දිස්ත්‍රික් නිදහස් දින උළෙල පැවැත්ුණේ. ඒ රත්නපුර සීවලි ක්‍රීඩාංගණයේදී ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව පැලසිට වීමේ වැඩසටහනක් උතුරු පළාත් ප්‍රධාන ලේකම් සමන් බඳුරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ වවුනියාව කෝවිල් කුලම් ප්‍රදේශයේදී නිදහස් දිනට සමගාමීව පැලසිට වීමේ තවත් වැඩසටහනක් පැවැත්ුණේ වීරකැටියේදී. වීරකැටිය පොලිසියයි ඒ සංවිධානය කර තිබුණේ. විදේශ සංචාරකයන් සහභාගී කරවා ගනිමින් සංවිධානය කර තිබූ නිදහස් දින උත්සවයක් ගාල්ල උණවටුන සංචාරක පුරවරයේදී පැවැත්ුණා. විදේශිකයන් ජාතික ධජය රැගෙන පැරණි වාහනවල නැග උණවටුන වෙරළ තීරයේ සංචාරය කළේ ශ්‍රී ලංකාවට නිදහස ලැබීම සමරමින්. වසර 40කට පසු උතුරු පළාතේ නිදහස් සැමරුමට පාසල් ශිෂ්‍ය බඩපෙළපාලියක් මෙවර එක් කර තිබුණා. සියලු ජාතීන් නියෝජනය වන පරිදි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඊට එක්ව සිටි අතර වවුනියා නගර සභා භූමියේ පැවති එම සැමරුම් උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී කේ දිලීපන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර යාපනයේ අර්ධද්වීපයේදීද 74 වන නිදහස් සැමරුම් උත්කර්ෂවත් ලෙස සමරනු ලැබුවා. ආරක්ෂක අංශ සිවිල් සංවිධානය මෙන්ම බොහෝ පාර්ශ්ව මෙම සැමරුම් උත්සවයට එක්ව සිටින අරු දක්නට ලැබුණා. අභිමානවත් නිදහස් සැමරුම විදුවෙන් කොළඹ වරාය නගර පරිශ්‍රය ඉදිරි පුබුල් වලින් වර්ණවත් කිරීමද අද පසුරුවේ සිදු වුණා. දියුණුවන ලෝකයාත් සමග රාජ්‍ය සේවකයන්ද වෙනස් විය යුතු බව අමාත්‍ය ඩලස් අලහපෙරම මහතා පෙන්වා දෙනවා. රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් සිය දෙනෙකුට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අමාත්‍ය ඩලස් අලහපෙරම මහතා අතින් සිදු කෙරුණා. ඒ කිරින්ද පුහුල්වැල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී කඹුරුපිටිය තිහගොඩහා කිරින්ද පුහුල්වැල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ බල ප්‍රදේශයන්හි උපාධිධාරීන් සිය දෙනෙකුටයි මෙලෙස පත්වීම් ප්‍රදානය කෙරුණේ. සෞඛ්‍ය දර්ශක වලින් උඩින් ඉන්න අපිට, අධ්‍යාපන දර්ශක වලින් උඩින් ඉන්න අපිට ඇයි බැරි උනේ ආර්ථික දර්ශක වලින් උඩට එන්න? මේක තමයි මම හිතන්නේ මේ යුගයේ මේ දශකයේ ප්‍රශ්නේ වෙන්නේ. කොතනද ඒක වැරදිලා තියෙන්නේ? දැන් සෝමාලියාව මෙතෙන්ට වැටිච්ච එක තේරුම් ගන්න පුළුවන් සෞඛ්‍ය දර්ශක වලින් ලෝකේ පතුලේ ඉන්නේ. ඒක තේරුම් ගන්න. රාජ්‍ය සේවයට ඇතුල් වෙන ඔබ, රාජ්‍ය සේවයට ප්‍රතිපත්ති සකස් කරන අපි දෙගොල්ලා මේ ගැන හොඳින් අධ්‍යයනය කරන්න ඕන. මොකද ආර්ථික වශයෙන් හෙම්බත් වෙච්ච සමාජය අපි දෙගොල්ලට තමයි ඇඟිල්ල දික් කරන්නේ. ඒක වැරද්දකුත් නෑ මං හිතන්නේ. ප්‍රතිපත්ති හදන්නේ අපි, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ ඔබ. දැඩිව බොහෝ දේවල් දේශපාලනය කරන්නේ වෙච්ච ඉතිහාසයක් තිබුණා. ඒ නිසා බොහෝ දේවල් සැලසුම් වලින් එළියට ගිහිල්ලා විවිධ පාරවල් වල යන්න පටන් ගත්තා. මේක තමයි ඇත්ත කතන්දරය. මේක තමයි ඇත්ත කතන්දරය. ඒ නිසා අවශ්‍ය ඉලක්කයන් තෝරගන්න බැරි වුණා. ඒ නිසා අද කුකේ කොහේ කොයි ආකාරයෙන් වෙනස් වෙයිද කියලා කල්පනා කරලා ඒකට ගැළපෙන්න තේරුම් අරගෙන ඒකට අපි සූදානම් වෙන්න.
නොදන්නා විදුලි විසන්ධි කිරීම් වලට එරෙහිව බහජන උපයෝගිතා කොමිසම ගන්නා ක්‍රියාමාර්ගවලට විරෝධයක් නොමැති බව විදුලි බල අමාත්‍යගාමිණී ලොකුගේ මහතා පවසනවා. එම විදුලි බිඳ වැටීම් කඩාකප්පල් කාර්යක්‍රියාවන් දයන් සොයා බැලිය යුතු බවයි අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. ඊයේ අපි විදුලිය විසන්ධි කරන්න බලාපොරොත්තුවක් තිබුණ නමුත් අපිට බලාපොරොත්තු වෙච්ච තෙල් ප්‍රමාණය නොලැබෙච්චින්ද වරාය තියෙන භාජකයේ මෙගාවොට් 60ක් ගන්න බැරි වුණා. ඒකම කැලණි 30ට තෙල් නැතිඳ කැලණි අක්‍රිය වුණා. ඒ හින්දා මෙගාවොට් 200ක විතර හිඟයක් වෙලා තියෙනවා. ඒ හිඟය පරිමාණ තමයි විදුලිය විසන්ධි කරලා තියෙන්නේ ස්ථාන 4ක පැය පැය. නමුත් කල්පනා කරා නම් සමහර තැන් වලත් එක්ක ගෙනල්ලා බැලන්ස් කරලා මේක අඩු කරගන්න තිබුණා. නැත්තම් උපයෝගිතා කොමිෂන් සභාවට මේක පැහැදිලි කරලා කියන්න තිබුණා. ඉතින් මහජනයාට දැනුවත් නොකර විදුලිය විසන්ධි වුණාම විශාල අසීරු තත්ත්වයක් පත් වෙනවා. ඒ හින්දා ඊයේ දවල් 12 වෙනකොටත් අපි සාකච්ඡා කළා මම ආවේ විදුලිය විසන්ධි නොකර යන්න පුළුවන් කියලා. උපෝදා කොමිෂන් සභාව මම දැක්ක කියලා තියෙනවා අවසරයෙන් තොර කැපීම නිසා ඒගොල්ලෝ එකට අවශ්‍ය කටයුතු කරනවා කියලා. ඒක සුවාදීන කොමිෂන් සභාවක් නීත්‍යානුකූලව ඒගොල්ලන්ට තියෙන බලය පාවිච්චි කරන්න මගේ කිසි විරුද්ධත්වයක් නැහැ. හැබැයි ඒගොල්ලෝ ගැඹුරින් පරීක්ෂා කරලා බලන්න ඕනේ මොකද මේක උනේ කියලා. දැන් අදත් ලැබිලා තියෙන දත්ත අනුව අදත් විදුලිය කපන්න උවමනාවක් වෙන්නේ නැහැ. ඉතින් මේක කඩාකප්පල්කාරී ව්‍යාපාරයක්ද කියන එක අපිට හොස්ටි කරලා බලන්න සිද්ධ වෙනවා. අපේ රටේ වනාන්තරවල ඉන්න අලී ඡායාරූපවලට හසු කරගන්න විදේශිකයන් ලොකු කැමැත්තක් දක්වනවා. එවන් වූ ඡායාරූපගත කිරීමකදී විදේශික යුවලකට මුහුණ දෙන්න වුණු අකරතැබ්බයක් ගැන පොළොන්නරුවෙන් වාර්තා වුණා. මින්නේරිය පොලිස් වසමේ හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේදී ඒ අසලෙන් ගමන්ගත් වනාලියෙකු ඡායාරූපගත කරමින් සිටි යුක්‍රේන් ජාතික යුවලකට එම වනාලියා විසින් පහර දී තිබෙනවා. ප්‍රකෝප වූ අලියා විදේශ යුවල ගමන්ගත් මෝටර රථයටද පහර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් පහර දීමෙන් එම යුවලට කිසිදු හානියක් සිදු වන නැහැ. 2000 දිනේදා සිරිපා කරුණා කරන්නට සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියා. හැටන් මාර්ගයේ සේවන්දනාකරුවන් විශාල පිරිසක් සිරිපා කරුණා කරන්නට පැමිණි අයුරු දක්නට ලැබුණා. නල්ලතන්නිය මස්කලී ප්‍රධාන මාර්ගයේ දෙපස කිලෝමීටර 4ක් පමණ දුරක් වාහන ගල් කර තිබූ බවයි නල්ලතන්නිය පොලිසිය සඳහන් කළේ. වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට දල්ලතනි දක්වා විශේෂ ලංගම බස් සේවාවක් ක්‍රියාත්මකයි. සමන්ගිර බොදුරට අති විශාල සදහැවතුන් පිරිසක් එක්ව සිටින අයුරු අපගේ කැමරා කාචවල බෙලිස සටහන් පුණා. අයවැයෙන් වැඩ ලක්ෂයක් ජාතික සංවර්ධන වැඩසටහන යටතේ දිවයින පුරා ව්‍යාපෘති රැසක් අදත් ආරම්භ වුණා. හාලියල උඩුවර මුගුණු මත නැගෙනහිර බහුකාර්ය ගොඩනැගිලි ඉදිකිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා අතින් ආරම්භ කෙරුණා. ඊට වැය කරන මුදල රුපියල් ලක්ෂ 20ක්. අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කය තුල ව්‍යාපෘති 7953ක් ක්‍රියාත්මක වනවා. ඊට රුපියල් මිලියන 3720ක් වෙන් කර තිබෙනවා. අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන යටතේ රත්මලාන ප්‍රදේශයේද ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කරනවා. එම කටයුතු ආරම්භ කෙරුණේ රත්මලාන රජමාවත ශ්‍රී විද්‍යාරාම විහාරස්ථානයේනුයි. රතුපස්වල සේවාපියස ඉදිකිරීමේ කටයුතු රාජමාත්‍ය නාලක ගුණහිව මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීම සිදු කෙරුණා. වසර 50ක් පැරණි ගොඩනැගිල්ල වෙනුවට නව ගොඩනැගිල්ලකුයි මෙලෙස ඉදිකිරෙන්නේ. අයවැයෙන් වැඩ ලක්ෂයක් කැස්බෑව කොට්ටාශ්‍රේ වැඩසටහන ආරම්භ කෙරුණේ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතික නිදහස් දිනයට සමගාමීව කොවිඩ් පැතිරීම වැළැක්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අරුණලු ජනතා පෙරමුණේ මෙහෙවීමෙන් සේදවත්ත ප්‍රදේශයේදී පැවැත්වුණා. අරුණලු ජනතා පෙරමුණේ නායක වෛද්‍ය කේ.ආර්. ක්‍රිෂාන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතිමින් වැඩසටහනේදී කොරෝනාවෙන් ආරක්ෂා වීමට ජනතාව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරුණා. ප්‍රතිශක්තිකරණයේ ඉහළ නැංවීමේ ඖෂධ ජනතාවට නොමිලේ බෙදා දීමද මිහිදී සිදු වුණා. ඒගොල්ලන්ට ලේ වල හීමොග්ලොබින් ලෙවල් අඩු නැත්නම් ප්ලේට්ලට් කවුන්ට් අඩු නම් අනිවාර්යෙන් ඒ කෙනාට කොවිඩ් රෝගේ වැළඳින්න පුළුවන්. ඒ වගේ අයට අපි අද දවසේ සිට ලංකාවේ සීළු දිස්ත්‍රික්කවල දුප්පත් විශේෂයෙන් දුප්පත් ජනතාව ඉන්න වෛද්‍ය පාසකම් අඩු දිස්ත්‍රික් සඳහා මල්ටි විටමින් සප්ලිමන්ටරිස් ලබා දීම වැඩසටහනක් අද ආරම්භ කරනවා. ඉදිරියේදී කොවිඩ් ඇදෙන්න ඉන්න අය සීමා කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්. මොකද කවුරුත් දන්නේ නැහැ කොයි වෙලේ කොවිඩ් ඇදෙයිද, කවුරුත් දන්නේ නැහැ කාට කොවිඩ් තියෙනවද කියලා. කොළඹ ඉසිපතන විද්‍යාලයේ 70 වන සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබුණා.
මෙයටද විද්‍යාලයේ සංවර්ධනයේ වෙනුවෙන් අපකැපව හිටපු විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ට පින් පැමිණ වීමටත් වත්මන් ආචාර්ය මණ්ඩලය හා දරුවන් ඇතුළු සියලු දෙනාට ආශිර්වාද කිරීමත් උදෙසා සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්ුණා. සර්වරාත්‍රික පිරිත් දේශනයේ අවසානයේ 70ක විශේෂී දානමය පින්කමක් පැවැත්ුණා. මෙම හිල් දානමය පින්කමෙන් අනතුරුව සෙසු ආගමික පූජකවරුන්ගේ ආශිර්වාද පූජා පැවැත්ුණා. විද්‍යාලයේ විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න ඇතුළු කාර්ය මණ්ඩලයේ මෙන්ම විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලසන්ත ගුණවර්ධන මහතා ඇතුළු ආදිශිෂ්‍යයන් මෙන්ම දෙමව්පියන් දූ දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉසිපතන විදුහලේ 70වන සංවත්සරය වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් උදෙසා ලෙදන් දීමේ පින්කමක්ද සංවිධානය කර තිබුණා. අවධානය විදෙස් ප්‍රවෘත්තියක් වෙත යුරෝපා තෙල් සමාගම් කිහිපයක පරිගණක පද්ධතිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ. ජර්මනිය, බෙල්ජියම සහ නෙදර්ලන්ත යන රටවල තෙල් ප්‍රවාහනය සහ ගබඩා කිරීම සිදු කරන තොරතුරු ඇතුළත් කරන පරිගණක පද්ධතිවලට මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම සිද්ධියට කුමන පාර්ශවයන් සම්බන්ධ වී සිටින්නේද යන්න පිළිබඳ කඩිනම් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ලොව විශාලතම සමාජ මාධ්‍ය වන ෆේස්බුක්ගේ සක්‍රිය පරිශීලකින් සංඛ්‍යාව වසර 18ක ඉතිහාසයේ ප්‍රථම වතාවට පහත වැටී තිබෙනවා. එහි මව් සමාගම වන මෙටා නෙට්වර්ක් සඳහන් කළේ පසුගිය දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුව තුළ සක්‍රිය පරිශීලකින් සංඛ්‍යාව පෙර කාර්තුවේ පැවති කෝටි 193 සිට කෝටි 192.9 දක්වා පහත වැටී ඇති බවයි. TikTok සහ YouTube වැනි ප්‍රතිවාදී සමාජ මාධ්‍ය වෙතින් එල්ලවන තරඟය සහ සමාගම් පළ කරන දැන්වීම් අඩුවීමද Facebook ආදායම පහත වැටීමට හේතු වී තිබෙනවා. මේ හේතුවෙන් Facebook හි මව් සමාගම වන Meta හි ඩොලර් බිලියන 200ක කොටස් වෙළඳ පොළවත්කම් අහිමි වී ගොස් ඇති බවයි පැවසෙන්නේ. එවිදස් තොරතුරු උත්සවකින් අපගේ රාත්‍රි 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.